අපේ රටේ විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක වෙලා දැනට ලබන අවුරුද්දට දශක 4ක් එහෙම නැත්නම් වර්ෂ 40ක් පමණ වෙනවා. මේ කාලය තුල අපිට ලැබුණු අත්දැකීම් නම් පුරවැසියෙක් හැටියට මේ දිහා බලනවා නම් හොඳ අත්දැකීම් වලට වඩා ඉතාමත් අයහපත් අහිතකර අත්දැකීම් තමයි අපිට විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. පළවෙනි කාරණේ තමයි විධායකය ඔබ වෙන පුජ්‍යලයා එහෙම නැත්නම් පාලකයා ජනාධිපතිවරයා දෙවියෙක් නෙවෙයි. ඔහු සාමාන්‍ය පෘථග්ජන මිනිසෙක්. විධායක ජනාධිපති අසුනේ වාඩි වෙන පුජ්‍යලයාට කිසියම් මුක්තියක් ලබා දීලා තිබුණා 35 එක වගන්තිය යටතේ. මේ මුක්තිය කොයි විදිහටද මේ පාලකයා එහෙම නැත්නම් ජනාධිපතිවරයා පාවිච්චි කළේ කියන කාරණේදී බොහෝ අය මෙහි යහපත් ලක්ෂණ දකිනවා. විශේෂයෙන්ම 30 අවුරුදු යුද්ධයක් නිමා කරන්න පුළුවන් වුණේ මේ ක්‍රමය නිසා කියලා. ඒක පදනම් විරහිත ප්‍රකාශයක් හැටියටයි මා දකින්නේ. ඒ නිසා සම්පූර්ණයෙන්ම මුළුමනින්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත් අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමත් වටිනාකම අපි හැම දෙනාම අවබෝධ කරගත යුතුයි.